නව කොවිඩ් ආසාදිතයින් 3828 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමත් සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 444130 දක්වා ඉහළ ගියා. පසුගිය දින කිහිපය තුළ සාපේක්ෂව රෝගීන්ගේ අඩුවීමක් වාර්තා වන බව පෙනෙන්නට තිබෙනවා. මෙය සත්‍ය වශයෙන්ම සංචරණ සීමා පැනවීමේ ප්‍රතිඵලයක්ද? යම් කිසි විදිහක අපිට ඉඟියක් කරනවා මේ සංචරණ සීමා නිසා මේ රෝගීන් අඩු වෙනවා වෙන්න පුළුවන් කියන එක සැබෑ ප්‍රතිඵලය ලබා ගන්න නම් ඉදිරි දින කීපය තුලත් මේ සංචරණ සීමා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න ඕනේ යම් දිනයක සංචරණ සීමා ඉවත් කළත් අපේ සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යා යුතුයි එහෙම නැති වුණොත් සංචරණ සීමා දැමීම හේතු කොටගෙන රෝගීන් අඩු වෙනවා වගේම සංචරණ සීමා ඉවත් කරපු ගමන් නැවත රෝගීන් වැඩි වෙන්න ඉඩ තියෙනවා අපේ සෞඛ්‍ය පුරුදු අපි පිළිපැද්දේ නැත්තම් මේ ශෝක්තයට ගිහිල්ලා තියෙන මේ විශ්වාසය පමණ ඉක්මවා ගොස් තිබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. පවුලේ අය අතරේ මේක බෝ වෙන්න තියෙන ඉඩ අඩුවේ ඇති කියලා. මූලික සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන යොදන්නේ නැහැ. මේක නගරයේ තියෙනවා ගමෙත් තියෙනවා. මේ ඉදිරි කාල සීමාව තුළ වස්පින්කම් ආදී විහාරස්ථානවල සිද්ධ වෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව කර ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කර ගැනීම වැදගත් වෙනවා. හමු වෙන ඕනෑම කිට්ටුවෙන් ආශ්‍රය කරන ඕනෑම පුද්ගලයෙකුට මේක තියෙන්න පුළුවන් කියන එක අද වෙන කොට පැහැදිලි දෙයක් ඒ බව හිතේ තබාගෙන ඒ අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙලකට අපි පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වීම තමයි වැදගත් වන්නේ. ඊයේ දිනේ කොවිඩ් මරණ 215ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 9400 සීමාවට පැමිණියා. කොවිඩ් ආසාදනය වී මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 377216ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් පාලනය වෙනුවෙන් පනවන නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන සඳුදා අලුයම 4ට අවසන් වීමට නියමිත අතර මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම හෝ අවසන් කිරීම පිළිබඳ තීරණය නුදුරේදීම ගනු ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. විවෘත කරන දිනය වෙනකොට මොනතරම් දුරකට අපිට විවෘත කිරීමට තරම් සුදුසු පරිසරයක් තියෙනවාද කියන එක ඒ ලබා ගන්නා තොරතුරු අනුව ඒ වෙලාවට ගන්නවන තීරණය නුදුරේම මේ පිළිබඳව ප්‍රකාශයක් පත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන මාධ්‍යයන් වල ජනතාව ගෙන යාම සම්බන්ධයෙන් රට ඇරියාට පසුව ආරම්භ කරලා කටයුතු කරන්න බෑ. ඒ නිසා දැම්ම සැලසුම් සකස් කරලා සැලසුම් ප්‍රකාශයට පත් කරලා රට ඇරියාම මෙන්න මෙහෙමයි අපේ ප්‍රවාහන කටයුතු සිද්ධ වෙන්නේ කියලා මම හිතනවා කටයුතු කිරීම වැදගත් වෙනවා. එහෙම උනේ නැත්තම් නැවතත් අපිට රට වහනවා හැරෙන්න වෙන විකල්පයක් නැති තත්වයකට යාවි. පිටරටින් පුද්ගලයෝ පැමිණීම මොන ආකාරයකින් හෝ සිද්ධ වෙනවා නම් ඒ සියල්ල හරහාම මේක එන්න පුළුවන්. කළ යුතු දේ තමා මේ හැම ක්‍රියාවලියකදීම ගත හැකි උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් එන්න තියෙන ඉඩකඩ අවම කරමින් විය යුතු දේවල් කළමනාකරණය කිරීමයි වෙන්න ඕන. කොවිඩ් මර්ධන එන්නත අද දිවයිනේ ස්ථාන 416කදී ලබා දීම සිදු කෙරෙනවා. ජංගම එන්නත් කරන්නේද ක්‍රියාත්මකයි. කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම වෙනුවෙන් වැලිගම අර්ෆා මහාවිද්‍යාලයේ පැවති එන්නත් කරන කටයුතු වලදී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. ආර්ථික මධ්‍යස්ථාන අද දිනෙත් විවෘතයි. ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල දිගු පෝලිම් අදත් දක්නට ලැබුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් උල්ලංඝනය වන අවස්ථාද එහිදී අපට දක්නට ලැබුණා. මේ අතර සියත ප්‍රවෘත්ති අප පසුගිය දිනවල දිගින් දිගටම වාර්තා කළා ව්‍යාජ ඔක්සිමීටර් රට පුරා පවතින බව. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට අප ප්‍රවෘත්ති අංශය දිගින් දිගටම අදාළ අංශ දැනුවත් කරමින් බල කරා. මේ අතර නිවැරදි ඔක්සිමීටරයක් හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥයින් මෙලෙස ජනතාව හමුවේ ඊයේ දින පැහැදිලි කළා. ඒ කියන්නේ පෑනට පැන්සලට වැඩ කරනවා කියලානේ. ඒක දාලා මේක ඕන් කරලා බලන්න. මේකේ අගයක් පෙන්වනවා නම් අනිවාර්යයෙන් මේක ෆේක් එකක්. මේ ඩිස්ප්ලේ එක දිහා බලනකොට ඔක්සිජන් සැචුරේෂන් මෙච්චරයි කියලා යම්කිසි අගයක් පමණක් පෙන්වනවා නම් ඒක ෆේක් එකක්. ඔරිජිනල් එක හැම වෙලාවෙම අර බා ග්‍රාෆ් එකක් තියෙනවා, වේව් එකක් තියෙනවා. දැන් මේ දෙක තිබුණා කියලත් ඒක ඒත් ෆේක් එකක් වෙන්න පුළුවන්. මේකට ඇඟිල්ල දාලා අපිට බලන්න පුළුවන් වැලියු එකක් එනවද කියලා. මේ ඇඟිල්ල අපි අයින් කරනකොට මේක වැටෙනවනේ ෆින්ගර් අවුට් කියලා. ඒක තමයි තුන්වෙනි ස්ටෙප් එක. අපි මෙහෙම ඇඟිල්ල දාලා ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් තද කරලා බ්ලඩ් සප්ලයි එක නතර කරන්න. එහෙම නැත්නම් තව පහසු ක්‍රමයක් තියෙනවා මෙතනුත් අපිට තද කරලා පුළුවන්. එහෙම කරනකොට මේකේ පාටාංකය නැති වෙලා ගිහිල්ලා ඉරි දෙකක් විතරක් එන්නේ. එහෙම ආවා කියන්නේ ඒක ඔරිජිනල් එකක්. එහෙම නැත්නම් ඒක ෆේක් එකක්. ඒකට මේ ක්‍රමයට ඔරිජිනල් පල්ස් ඔක්සිමීටර් එකක් හා ඒ දෙක අතර වෙනස හඳුනා ගන්න පුළුවන්. නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝනය කරන පිරිස් ඔය අත්වදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගන්න ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 621ක් සහ වාහන සංඛ්‍යාව 82ක් පමණ වෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන තිබෙන මුළු පුද්ගලයන් සංඛ්‍යාව 63,331ක්. පසුගිය අගෝස්තු මාස 20 වන දින සිට නිරෝධායන ඇඳුම් නීතිය පැනවීමෙන් පසු මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 7,398ක් සහ වාහන සංඛ්‍යාව 834ක් පමණ වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.